ඉන්ක් සුදන්ත ආරක්ෂාකාරී පූර්ණ මුඛ සෞඛ්‍ය විශේෂඥයා වැල්ලවාය මල්වත්තාවල කඳු රක්ෂිතේ හටගත් ගින්නකින් රක්ෂිතේ අක්කර 5කට වඩා ගිනිගෙන විනාශ වී තිබෙන අතර ඊ රාත්‍රී කාලයේ ඇදහැළුණු වර්ෂාපතනය සමග ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා කිසියම් පුද්ගලයෙකු රක්ෂිතේට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපල කරන අතර වැල්ලවාය වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි රතුකුරුස සංවිධානයේට අයත් වාහනයක ලියාපදිංචි අංක තහඩු සවිකරන ලද රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ජීප් ප්‍රතියක් ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ විසින් සොයාගෙන තිබෙනවා ජීප් ප්‍රතිය බියගම පොලිසිය වෙත බහර දී ඇත අතර ව්‍යාපාරිකයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ජීප් ප්‍රතියට අදාළ ලිපි ලේඛන ලබා දීමේ පොරොන්දුව මත මාස 8කට පමණ පෙර රුපියල් ලක්ෂ 50ක මුදලකට මිලදීගත් බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා නියමිත උෂ්ණත්වයේ නොමැතිව කුකුළු මස් තොගයක් ප්‍රවාහනය කළ කුකුළු මස් නිෂ්පාදන හා බෙදා හැරීමේ සමාගමක බෙදා හැරීමේ නියෝජිතවරයෙකුට රුපියල් 3000ක දඩ මුදලක් නියම කිරීමට සහ රුපියල් ලක්ෂ 6කට ආසන්න කුකුළු මස් තොගයක් විනාශ කිරීමට එය අත්අඩංගුවටගත් ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පසුගියදා කටයුතු කළා රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කර ඇති කළුතර දිස්ත්‍රික් වාරි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව කළුතර කොහලන ප්‍රදේශයේ නිකට වැල සංවර්ධනය කිරීම පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා රජය මගින් යොදන නව ලංගම බස් රථයේ ටයර් වලට පොත්ගලික බස් හිමියන් විසින් යකඩ එන තබා දහවණේට බාධා කිරීම හේතුවෙන් වලස්මුල්ල දියන්දර මාර්ගයේ පිස්සු බැද්ද මන්සන්දියේදී අද එම ප්‍රදේශයේ ජනතාව මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. ජනතාව ඉල්ලා සිටින්නේ පොත්ගලික බස් රථ මෙන්ම ලංගම බස් රථයටද දහවණේ සඳහා අවසර සලසා දෙන ලෙසයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.